පොඩු කන්න කැමති එක එක කැම జాති නිසා එයාලගේ දත්වලට හානි වෙන්න පුළුවන්. සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 123. දත් කොහර වලින් සුපිරි ආරක්ෂාවක්, සුදුවන් දත් දෙපළක් නැවුම් බවින් පිරිමුවක්. සිග්නල් 123 නම කියලම ඉල්ලන්න. බුපුලු බුපුලු බබ එපලි බෙපලි එඳුම් දැතට සුදු. කොමාරිකා සමග දැතට සුදු බබල් ඩිටර්ජන්ට් පවුඩර්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පුවත් විකාශය සමග මම ප්‍රමිත මහානාම මම උත්තරාරත්නායක මුලින්ම සිරස්තල මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය දුරයේ වැඩ ආරම්භයි ඇමති මණ්ඩලය දියුරුම් දීම හෙට සමගි ජනබල වේගයේ ජාතික ලයිස්තුව තවත් කල්යයි අපේ ජනබල පක්ෂයේ ජාතික ලයිස්තු අර්බුදයේ උග්‍ර වේ වරින්තුවට එරෙහිව ගුණෑගල නගරාධිපති අභියාචනාධිකරණයට වහාම අතරංගුවට ගන්නැයි වැඩ බලන පොලිස්පතිගෙන් නියෝගයක් රනිල් රුවන් සහ සාගල පාස්තු ප්‍රහාරයේ පිළිබඳ ජනපති කොමිසමේ පොලිස් ඒකකයේ හමුවට කැඳවයි මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත් අඩංගුවට මොල්ගොඩ ගඟට පැන්න තරුණියක් බේරා ගන්න ගිය එක් දරුපියෙක් මරුට තරුණියගේ දිවි බේරේ අයියා අයියා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දුහරේ රාජකාරී ආරම්භ කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා ඒ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී අග්‍රමත දුරේ රාජකාරී ආරම්භීමේ ප්‍රථම මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ බෝධින් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වුණා. එය තමා ප්‍රථම වරට අග්‍රමත දුරේ හොබවන අවස්ථාවේදී අනුරාධපුර සිට වැඩම කරවා 2005 වසරේ මාර්තු 23 වෙනිදා අරලියගහ මන්දිරයේ රෝපණය කළ ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ අංකුර බෝධින් වහන්සේ නමක් වීම විශේෂත්වයක්. स्वर्णमय आरंभ කිරීම සඳහායි ගරුතර මහා සංඝරත්නය සහ සර්වාගමික නායකින්ගේ සහභාගීත්වයෙන් ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් හිමි කරගත් සියලුම මහජන නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගී වී සිටිනවා. තව ස්වල්ප මොහොතකින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ නිල රාජකාරී කටයුතු සුබ මොහොතින් ආරම්භ කිරීමට නියමිතයි. මෙහිදී පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටවනු ලැබුවේ ගාලු බස්නාහර දේශාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පූජ්‍ය බලංගුඩ සෝබිතිනියන් විසින් මහා සංඝරත්නය විසින් පිරිස සජ්ජානා කරමින් අග්‍රමාත්‍යවරයාට ආශිර්වාද කළා. අවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අනුතුරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දුරේ රාජකාරී ආරම්භ කළේ පෙරවරු 10:36ට දින සුබ මොහොතින්. සත්‍යානුභංජන ලක්ෂණානුභාවේන අටෝත්තර රත මංගල ලක්ෂණානුභාවේන ජබ්බන් රංසානුභාවේන කේතුමා. ඉන්පසුව හින්දු, ඉස්ලාම් සහ කතෝලික ආගම්වල ආශිර්වාදයේද අග්‍රමාත්‍යවරයා වෙත පිරිනැමුණා. Almighty God and Father, we thank you for giving us a great leader. To lead the country, he needs at this moment your blessing. මෙහිදී පැමිණ සිටි පිරිස සමග සුහද පිළිසඳරක නිරත වීමටද අග්‍රමාත්‍යවරයා අමතක කළේ නැහැ. ජනතාවගේ අපේක්ෂාව ජනතාවගේ සිහිනය බවට පත් වුණා.
අදයේ සැබෑ වෙලා අපි සියලු දෙනා රටක් හැටියට රටේ සෑම ක්ෂේත්‍රයකම දියුණුව වෘද්ධි අපේක්ෂා කරමින් එතුමන්ට සුබ ප්‍රාර්ථනා කරමු ශ්‍රී ලංකා ජම්මෙරට 13 වෙනි අග්‍රාමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂ මහතා එම දුරට පත් වූ සිවුරන අවස්ථාව මෙයයි පෙරා තෝරා තිබෙන ආකාරය අපිට දකින්නට පිළිවන් ඒ නිසා සියලු දෙනා තුල තිබෙන්නේ ප්‍රසන්න සියලු දෙනා තුල තිබෙන්නේ ප්‍රබෝධමත් සියලු දෙනා තුල තිබෙන්නේ යහපත් වූ අපේක්ෂාවන් ගොන්නක් ඒ ඉටු කරගෙන මාතෘභූමියට සැබෑ සංවර්ධනයක් අත්පත් කර දෙන්නට මෙරටේ රාජනායකයා ලෙස අධිකරු ගුටාබේ රාජපක්ෂ මැතිතුමන්ටත් ගරුව ග්‍රාමාත්‍යතුමන් ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමන්ටත් මෙතර නවරජයේ අමාත්‍ය මණ්ඩලය හෙට මහනුවර ඓතිහාසික ශ්‍රී දන්දා මාලිගාවේ මගුල් මඩුවේදී දිරුම් දීමට නියමිතව තිබෙනවා ඒ ජනාධිපති ගුටාබේ රාජපක්ෂ මහතා ඉදිරියේදී කැබිනට් අමාත්‍යංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යංශ 40කින් සමන්විත නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල ව්‍යුහය ජනාධිපතිවරයා විසින් ඊයේ ගසට් කරනු ලැබුවා මගුල් මඩුවේදී අමාත්‍ය මණ්ඩලයක් දියුරුම් දෙන පළමු අවස්ථාවද මෙයයි දවසේ පුවත නව අමාත්‍ය මණ්ඩලයේ දියුරුම් දීමේ අවස්ථාව හෙට පෙරවරු 8:30 සිට හිරු ටීවී ඔස්සේ සජීවීව බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊළඟේ තමිල් අරසු පක්ෂයේ සහ අහිල ඉරංගේ තමිල් කොංග්‍රසය යන පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කළා. කෙසේ වෙතත් සමගි ජන බලවේගය සඳහා හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 7 සඳහා මෙතෙක් කිසිවෙකු නම් කර නැහැ. ඒ සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවද අවසන් වූයේ එකඟතාවකින් තොරවයි. සමගි ජන බලවේගයේ සඳහනගත පක්ෂවල නායකයින් වන මනෝ ගණේෂන්, රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියු දීන් යන මහත්වරුන් සිය පක්ෂවලටත් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයක් ඉල්ලා සිටීමත් සමග මෙවැනි විට පක්ෂය තුල අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. එම පක්ෂ නායකයින් සඳහන් කළේ මැතිවරණ ඉදිරිපත් වීමට පෙර ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර සම්බන්ධයෙන් එකඟතාවන් පැවති බවයි. කෙසේ වෙතත් මීට පෙර පොරොන්දු වූ පරිදි තම පක්ෂයට මෙන්ම රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියු දීන් යන මහත්වරුන්ගේ පක්ෂ සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර ලබා නොදෙන්නේ නම් එම පක්ෂ තුන නියෝජනය කරමින් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 15 දෙනා පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව මනෝ ගණේෂන් මහතා ප්‍රකාශ කළා. එවන් පසුබිමක් තුළ සමගි ජන බලවේග පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අද පක්ෂ කාර්යාලයේදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සාකච්ඡාව අතරතුරදී දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගණේෂන් සහ පළනි දිගම්බර මහතා එම ස්ථානෙන් පිටත්ව යන අයුරු දැකගත හැකි වුණා. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පිළිබඳ සාකච්ඡාව අවසන් වෙලා නැහැ. දැනට අපි ගත්ත තීන්දුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතුමාට ඒ තීන්දුව ගන්න අයිති අපි බාර කරලා තිනවා. එන්නෙන්න පරක් වෙනවනේ. අපේ ප්‍රශ්නේක කලබල වෙන්න එපා. නැතුණොත් මොකද කරන්නේ? සමගි ජන බලවේගයේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දින අනතුරු අදහස් පළ කළා. සියලුම දේවල් සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවෙන් සහෝදරත්වෙන් සංහිඳියාවෙන් මිත්‍රශීලීත්වෙන් සිදු වෙනවා. රජී මන්ත්‍රීතුමාණන් කිව්වේ තුමාලගේ අභෝධයේ බතා කිව්වොත් මේ හැමදේක් තිබ්බයි කියලා මන්ත්‍රීතුරු සම්බන්ධයෙන් ලබා දෙනවා කියලා එහෙමද?
පෙරදුන් උත්තරේම 14 කලින් මැතිවරණ කොමිෂන් සභාවට බාර දෙන්න ඕනේ නේද ජාතික ලැයිස්තුවේ ඔබතුමාට තියෙන හදිස්සිය මට නැහැ එක්සත් ජාතික පක්ෂ අර්බුදයේ සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රශ්න කළා मेतर जाति जनबल वेगे यटते पार्लिमेंट तेरी पत्न जाति क्रैस्त मंत्री वर कौरुंदेन मेथिक प्रकाशित पत्करन है किसे वितत महामतिवरणेन पराजयट पत्तु किसिदु अपेक्षकेकु जातिक जनबल वेगे जातिक लैस्तु यटते पार्लिमेंट इदिरिपत् नोकरन बव एम पक्षीय लेखम लक्ष्मण निपुणाराजी प्रकाश कला अपे जनबल पक्षेट हिमी जातिक लैस्तु मंत्री धूरे संबंधेन पेरनगियति अर्बुदय मेथिक विसंदीन है एनु एम पक्षे जातिक लैस्तु मंत्री धूरे गसट किरीम तावकालिकव कल दमु बव मतिवरण कमीशन सभाव एम पक्षेट दनुम दी तिबेनवा अपे जनबल पक्षेट हिमी जातिक लैस्तु मंत्री धूरे सदा तमन्नु पत्करन लेस एहि लेखम पूज्य वेदिनीगम विमलतिस्स हिमियन मतिवरण कमीशन सभावट लिपियक मगिन पसुगेदा दनुम दी तिबुना इन अनतुरुव उन्वहन्से प्रसिद्धिये पेनी नोसिटि अतर पक्षे सिसु निलतल दरन्नन पवा उन्वहन्से सिरिन स्थानयक पिलिबंद दन सिटियै नैह विमलतिस्स हिमियन कैगल्ल प्रदेशे वेडवसन बवट लद तोरतुराक मत एम पक्षे कैगल्ल डिस्ट्रिक्ट लेखम वरयागे नप विमसीमक कला ටික වේලාවකට පසු පූජ්‍ය වේදිනීගම විමලතිස්ස හිමියන් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අපට හැකි වුණා ඥානකාර හාමුදුරුවෝ කලයිස්කින් පත් කිරීමේ ක්‍රමයක් නැහැ ඒකට තමයි කියලා තියෙන්නේ මම ජාතික ලයිස්කින් පත් වෙලා ඥානකාර හාමුදුරුවන්ට ඒ මන්ත්‍රී ධුරේ ලබා දෙනවා කියලා ඥානකාර හාමුදුරුවන්ට දෙන්න විදිහක් නැහැ උන්වහන්සේගේ නම යෝජනා කරන්න බැරි නිසා ඒ නිසා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉල්ලාස්සලා තමයි මන්ත්‍රී ධුරේ ප්‍රධානය කරන්න වෙන්නේ මම මේ ගමනේ විශ්වාසයි මන්ත්‍රීකමක් හම්බුනත් පස්සේ මම අවකාලික ලේකම් කියලා මේ වෙන කුමන්ත්‍රණයක් මේකත් හදන්නයි කියන්නේ මේ ජාතික සටන නිමා කරලා මේ සියලුම කටයුතු වලින් මම අයින් වෙනවා එතනින් තමයි මම निराशोधन අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පූජ්‍ය ගලගොඩත් ඥානසාර හිමියන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසින්. රතන හාමුදුරුවන්ගේ අවස්ථාවේදී සුපුරුදු පරිදි මේ මන්ත්‍රී ධූරයේ උන්වහන්සේට ලබා ගත්තොත් හොඳයි කියන අදහස තමයි හිටියේ. උන්වහන්සේට මම කිව්වා ඔබ වහන්සේ මාත් එක්ක වාඩි වෙලා කියන්න රටට මම අවුරුදු 15ක් දේශපාලනය කළා පාර්ලිමේන්තුවේ හිටියා. ඥානසාර හාමුදුරුවන්ට මේ අවස්ථාව මගේ ආශිර්වාදය ඇතුව ලබා දෙනවා. එහෙම වුණේ නැහැ. ඊට පහුව දා වෙනකොට පක්ෂයේ ලේකම් බූරේ දරන වේදිනිගම විමලතිස්ස හාමුදුරුව පක්ෂයේ අරබුදයක් ඇති වෙලා තියෙනවා මන්ත්‍රී ධූරයේ සම්බන්ධයෙන් එය निराකරණය කරගන්න තුරු උන්වහන්සේව පත් කරන්න කියලා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට අපිට ආරංචියක් ලැබෙනවා 12 වෙනිදා වෙනකොට මමත් නොවන රතන හාමුදුරුවොත් නොවන ජාතික ලැයිස්තුවේ කවුරුත් නොවන කෙනෙක් මන්ත්‍රී ලෙස දියුරුම් දෙනවා ඒක මෙහෙවන්නේ ප්‍රංශේ ඉඳලා රතන හාමුදුරුව අතරවත් මා අතරවත් ප්‍රශ්නයක් මන්ත්‍රී ගමට ඇති වෙලා නැතුව තාගලා පමනයිනේ මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ අරබුදයක් ඇති බැවෙන් කියලා පහුව දාම කාටත් නොකිය ගිහිල්ලා මෙලියුම දෙනවා ඉතින් ප්‍රශ්නයක් නේ එයා මේක වැරදි විමලතිස්ස මම එහන් ඉන්නව නම් කියන්නේ ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මානසිකව අපි විසඳගමු මේ ජාතියත් එක්ක සෙල්ලම් කරන්න එපා සිවුරේ ගෞරවය නැති කරන්න එපා පූජ්‍ය ගලගොඩත් ඥානසාර හිමියන් පාර්ලිමේන්තු මහමැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දුන්නද ඒද ප්‍රතික්ෂේප වුණා එසේම උන්වහන්සේගේ නම අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමාවලියේද ඇතුළත් වන්නේ නැහැ එවන් පසුබිමක උන්වහන්සේට පාර්ලිමේන්තුවට තේරිපත් විය හැකි අපේ ජනබල පක්ෂයෙන් ජාතික ලැයිස්තුවට හෝ කිසියම් දිස්ත්‍රික්කයක අපේක්ෂක ලැයිස්තුවට නම් ඇතුළත් වූ අයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසුව ඉල්ලා අස්වි එම පුරප්පාඩුව සඳහා යම් අපේක්ෂකයෙකු නම් කිරීමේදී පමණයි ඒ අනුව එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පිළිබඳ අර්බුදයක් මතුව ඇති බැවින් ඒ පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමටයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්ෂණිකව ඉවත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හිරු ටීවී ඔස්සේ විකාශය වූ සලකුණ දේශපාලන සංවාද වැඩසටහනට එක්වෙමින්.
බරපතල විරෝධයක් ආණ්ඩුව පැත්තෙන් අපි දැක්ක 19 පිළිබඳව. ඒතර මොකද්ද මෙතන කරන්න යන්නේ? ඒ රට කරවන්න නම් ක්ෂණිකව 19 වෙනි ව්‍යවස්ථාව ඉවත් කරන්න ඕන. අපි පක්ෂයක් හැටියට ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඉන්න ස්ථාවරය ඊළඟට අලුත් ව්‍යවස්ථාව ගේන්න ඕන ඉතයික්වනේ. මේ වගේ අන්ද දාන්න වෙනස් වෙන්නේ නැති. ඒ ව්‍යවස්ථාව හදන්න ඉස්සෙල්ලා 19 ඉවත් කරන්න ඕන 19ත් එක්ක කරන්න බෑ. ප්‍රධානම ගැටලු දෙක තමයි ජනාධිපතිතුමාගේ දුරකාලය ජනතාවපත් කරේ අවුරුදු 5කට. එතකොට අර පරණ එක जनाधि स्वाधीन कमीशन प्रसिद्धि रंजन राम नायक हंडपाट नीति अपराध संधाट साक्षी जनाधि නව වැනි පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන්ගේ ජීව දත්ත ලබා ගැනීම මෙවර පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට සිදු කෙරෙන්නේ අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමවේදයේ ඔස්සේයි. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තොරතුරු පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වෙත අද ලබා දුන්නා. මේ අතර පසුගිය පාර්ලිමේන්තුව පළමු වරට නියෝජනය කළ මන්ත්‍රීවරුන් 30කට විශ්‍රාම වැටුප අහිමි වී තිබෙනවා. नव पार्लिमेंट पत्कर सैम मंत्री बरकुगेम जीव दत्त पार्लिमेंट महलेकाम कार्यालय वेत लबादी अतर मीट पेरेम मंत्री वरुण पार्लिमेंट वेत पेमीन एम तुरतुर लबादीम सिदुकला किसे वेतात कोविड 19 वसंगते हेतु मेवर अंतर्जाले ओसे मंत्री वरुण गे तुरतुर लबादी मठ पार्लिमेंट महलेकाम कार्यालय विसीन पासुकम सप्यादीति बेनवा ए मेरठ पार्लिमेंट इतिहास प्रथम वरटाई अग्रमात्य महेंद्र राजपक्ष महतासी दुरे वेडभार गेनीमेन पशु ऑनलाइन ऐदुंपत पुरवा सी जीवदत्त तुरुतुरु पार्लिमेंट महलेकम कार्यालय वेत मेलसलबादुन्ना मेवन विट मंत्री वरुण तीस दिन कुसिय जीव दत्त तुरुतुरु मेव नव क्रमय उसे पार्लिमेंट लबादी अतर लबन पहलु सिनिदाट पेर सीलु मंत्री वरुण तम तुरुतुरु लबादी तुबवाई पार्लिमेंट महलेकम कार्यालय निवेदने कले මේ අතර 8 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ නවක මන්ත්‍රීවරුන් 30 දිනකට සිය විශ්‍රාම වැටුප අහිමි වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට නම් ඔහු හෝ ඇය වසර 5ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කර තිබිය යුතුයි.
එක් පාර්ලිමේන්තු වාරයකදී වසර 5ක් සම්පූර්ණ කිරීමට නොහැකි වූද ඊළඟට පත්වන පාර්ලිමේන්තු වාරයේදී හිඟ කාලයේ සම්පූර්ණ කිරීමට හැකි වූහොත් එහිදීද විශ්‍රාම වැටුපට හිමිකම් කියනු ලබනවා. කෙසේ වෙතත් පසුගිය පාර්ලිමේන්තුවේ කාලය වසර 4යි මාස 8කට පමණක් සීමා වූ අතර එම පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන් 30 දෙනෙක් නව පාර්ලිමේන්තුවට තේරීපත් වීමට අපොහොසත් වී ඇති හේයින් ඔවුන්ට විශ්‍රාම වැටුප හිමි වී තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් වන අතර එම ගණන 22ක්. දෙවන ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකුට සහ ජනතා යුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුටද විශ්‍රාම වැටුප හිමි. එක්සත් ජනතා නිදහස් සංධානයේ නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් 3 දෙනෙකුගේද විශ්‍රාම වැටුප අහිමි වී ඇති නව පාර්ලිමේන්තුවට තේරීපත් නොවීම හේතුවෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙනත් දීමනාවලට අමතරව රුපියල් 54,285ක වැටුපකට හිමිකම් කියනු ලබන අතර විශ්‍රාම වැටුප ලෙස ලැබෙන්නේ එම වැටුපෙන් 3/1 ප්‍රමාණයක්. යම් මන්ත්‍රීවරයෙකු අඛණ්ඩව වසර 15ක් පාර්ලිමේන්තු නියෝජනය කර ඇතනම් වැටුපෙන් 3/2ක විශ්‍රාම වැටුපකට ඔහු හෝ ඇය හිමිකම් කියනු ලබනවා. මහමැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අද පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී මෙලෙස අදහස් පළ කළා. උතුරු නැගෙනහිර තත්ත්වය මෙදා සම්පූර්ණයෙන්ම වෙනස්. TNA කියලා කුපසු බෑමක් 16 ඉඳලා 10 දක්වා අඩු වෙනවා. ඒකෙන් පෙන්වු කරනවා වෙන්වීමේ හෝ වෙනම පාලනයක් උතුරට ගැනීමේ අදහසට කිසිසේත්ම අද බලංගු භාවයක් නැති බවත් ඒ සඳහා ජනයාගේ අනුමැතියක් TNA එකට නැති බවත්. किसी मंत्री दूर एक्सत जाति पक्षे दिगंत पताक योजना लबुड़ी नह सीट दिखाशन चंद प्रतिशत मूर्टेम लबुनी जनता एक्सत जाति पक्षे दी सजित प्रेमदास मेतुमा प्रमुख मे खंड इक्सा सिरकुत अल्लाने विश्वास करोम साम कामी एक्सत जाति पक्षे नैतिक सजित प्रेमदास मेतुमा लबादी मंदिर नायक दिन खतर दिन खता काम करने का नायक एक बात मे मैति वर्ण दी मंत्री दूर एक लगा तो है नहीं हिमाट एक सज्जाति पक्ष ट्यूशन दिन भूम लदर तीरण ये नमकर नायको निमी सजित प्रेमदास महात्म्या लक्ष पनस्पाकट आसन चंद प्रमाण लबागत्ता पौगी जनाधिपति वर्ण मे पार्लिमेंट मेति वर्ण चंद लक्ष विश्वकट वेडि प्रमाण मीलंग पलात सभा सजित प्रेमदास महात्या अत्यल दान प्रमाण तव लक्ष कीय की वेडि वेद की अपट पेहदिल पेट तिबिर मे प्रतिपल पश्य कर्ण प्रकाश हरा इवक जनता විමුක්ති පෙරමුණ අනුරගේ නායකත්වය ලබාගත් දා සිට හැමදාම 150ක පරාජයක් අත්පත් කර ගන්නවා. අද 103 අභිභවා ගොස් 225ට 3 බවට පත්වන තත්ත්වයකට අද ජනතා විමුක්ති පෙරමුණ පත් වෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ නම් දැන් නිවේදනයක් කළා තිබෙනවා ඔහු එක්සත් ජාතික පක්ෂයේ අදවට්ටපු තනේ වගකීම බාර ගනිමින් නායකත්වයෙන් ඉවත් වෙනවා කියලා රනිල්ට තියෙන ලැජ්ජාව අනුර දිසා නායකට ඔහු ටිල්වින්ද තිබේ කියලා අපි නම් විශ්වාස කරන්නේ නැහැ. पास्को प्रहार एलू अवस्थावे अग्रमातिवरयावसिटी रनिल विक्रमसिंह महता पास्को प्रहार पिलिबंद विमर्शनेकरण जनाधिपति कोमिसमे पोलिस एककेट केंदवाति बिनवा ए अदाल त्रस्त प्रहार मालाव संबंधेन प्रकाश सटहन कर गनीमटाई හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශනයක හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත්තේ ලබන 21 වෙනිදායි. එදිනම විමර්ශනයක හමුවේ පෙනී සිටින ලෙස ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ නීති හා සාමය භාර අමාත්‍යවරයා සිටි සාගල් රත්නායක මහතාටද දැනුම් දී තිබෙනවා. හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශනයක හමුවට කැඳවා ඇත්තේ ලබන 18 වෙනිදායි. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු මොරට ලද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද 8 වෙනි දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. ඔහුගේ අද දින සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත වූයේ නැහැ. කුරුණෑගල බුවනෙක හෝටලයේ පිහිටි ගොඩනැගිල්ල විනාශ කිරීමේ චෝදනාවට වරෙන්තු ලබා සිටින කුරුණෑගල නගරාධිපතිවරයා වරෙන්තුව බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට අද රිට් පෙත් සමග ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර ඔහු ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස වැඩමවන පොලිස්පතිවරයා අද වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළා.
පෙත්සම ඉදිරිපත් කරමින් කුරුණෑගල නගරාධිපතිවරයා කියා සිටින්නේ කුරුණෑගල නගර මැදියේ පිහිටි ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරණයක් සිදු වූ බවත් ඒ සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ වැරදි මත සමාජගත කළ බවයි එහි ප්‍රතිඵලයක් ලෙස පොලිසිය ආරම්භ කළ විමර්ශනයට දාලව නීතිපතිවරයාගේ උපදෙස් මත තමන් ඇතුළු පිරිසක් අතරංගුවට ගැනීම සඳහා පොලිසිය පසුගිය හත්වනදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරින්තු ලබාගෙන ඇතැයි කුරුණෑගල නගරාධිපතිවරයා පෙන්වා දෙනවා අදාළ පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වන්නේ කඩා ඉවත් කළ බව පැවසෙන ගුණනගිල්ල පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ගුණනගිල්ලක් ලෙස ප්‍රකාශිරපත් කර නොමැති බවයි එම තත්වයේ අර්ථේ පුරා විද්‍යා ආඥාපනත පදනම් කරගනිමින් තමා ඇතුළු පිරිසකට එරෙහිව පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර අතරංගුවට ගැනීම සඳහා වරින්තු ලබා ගැනීමේ ක්‍රියාදාමය මුළුමනින්ම නීතියට පටහැනි බවයි කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ පවසන්නේ මේ හේතුවෙන් ප්‍රතිසම්කරු ඉල්ලා සිටින්නේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් වරින්තුව බලරහිත කරන ලෙසයි එසේම පෙත්සම විභාග කර අවසන් තීන්දුව ප්‍රකාශයට කරන තුරු අදාළ වරින්තුව වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද කුරුණෑගල නගරාධිපතිවරයා වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා කුරුණෑගල පොලිසියේ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කුරුණෑගල විශේෂ විමර්ශනාංශයේ භාර පොලිස් ස්ථානාධිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා මේ අතර වරින්තු නිකුත් කර ඇති කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පිරිස වහාම අතරංගොඩ ගැනීම සඳහා කණ්ඩායමක් යොදවන ලෙස වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වයඹ පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද නියෝග කළා එසේම මෙම පිරිසට සැඟව සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලින් සම්බන්ධයෙන්ද වහාම විමර්ශනයක් සිදු කර හෙට දිනේදී ඊට අදාළ වාර්තාවක් තමන් වෙත යොමු කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයා වයඹ පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා Lifebuoy shampoo ලේ තිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. Lifebuoy shampoo ඔයත් ශක්තිමත්. දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් ඔත්තුකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පසුගියදා කරුණු වාර්තා කළා. අදාළ පෞද්ගලික ඔත්තුකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ප්‍රකාශය සඳහන් වන්නේ තමා විසින් ලබා දුන් ඔත්තුවක් මත දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ ලක්ෂාන් වන්නියාරච්චි නැමැති නිලධාරියා ඇතුළු කණ්ඩායමක් 2018 වසරේ මාර්තු මාස 30 වනදා ගණේමුල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝධ රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 300ක් සහ අයිස් ග්‍රෑම් 2ක් රියදුරු සමග අත්අඩංගුවට ගත් බවයි. නමුත් අදාළ නිලධාරීන් එම මද්‍රව්‍ය තමන් සන්තකයේ තබා ගනිමින් එලෙස අත්අඩංගුවට ත්‍රිරෝද රථ රියදුරාට නෛතික ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී සිටි බව ඔත්තුකරු ලබා දුන් ප්‍රකාශය සඳහන් වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා. එමෙන්ම එම වසරේම අගෝස්තු 18 වෙනිදා ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි තාවකාලික නවාතැන් පොලක් වටලා අයිස් ග්‍රෑම් 38ක් සොයාගත්තද එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග නොගත් බව ඔත්තුකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දී තිබෙනවා. මෙම සිද්ධීන් පිළිබඳව තමන් 2018 වසරේ ඔක්තෝබර් 1 වෙනිදා ජනාධිපති මද්‍රව්‍ය නිවාරණ ඒකකයට කළ පැමිණිල්ල සම්බන්ධයෙන්ද කිසිදු විමර්ශනයක් සිදු නොවූ බවයි අදාළ ඔත්තුකරු සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත ඉදිරිපත් කළ වාර්තාව මගින් දැනුම් දී ඇත්තේ අදාළ කරුණු පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි. මේ අතර මරදාන පොලිසිය විසින් බොරැල්ල ටී 20 වත්ත ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් ඇසුරුම් 380ක් සමග 26 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යම් වෙලා. එතකොට මොකද පැකට් කරන්නේ? ඈ? පැකට් කරනවා. ඔබේ මුෂා නැහැ නේද? පොලිසිය පැවසුවේ මේ මද්‍රව්‍ය වල බර ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 20ක් වන බවයි. ඉතින් පොඩි මුදලක් තමයි තියෙන්නේ ඒගොල්ලන්ට දෙන්න ඕනේ. කාට සල්ලි දෙන්නේ? මේ අතර පිළියන්දල පොලිසිය වේරහැර ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ වැටලීමකදී හෙරොයින් සමග 39 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඇය සන්තකයේ තිබී හෙරොයින් ජාවාරමෙන් උපයන ලද රුපියල් 145,000ක් දුරකථන 6ක් සහ හෙරොයින් ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථයක් දහම වූ බවයි. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා. මීගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත ගොඩගම ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ත්‍රිරෝද රථයකින් ගොඩගම සිට මීගොඩට ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 20ක් සහ මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසිය පැවසුවේ මද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් 250,000ක් පමණ වන බවයි.
මෙලෙස අතඩංගුඩගත් එක් සැකකරුවෙකු පානදුර පොකුණපාර ප්‍රදේශයේ 32 වැනි පුද්ගලයෙකු වන අතර ඔහු අතුරුගිරිය ප්‍රදේශයේදී රූපලාවන්‍ය ශිල්පිනියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයාගේ සහෝදරයෙක් බවද පොලිසිය ප්‍රකාශ කළා. අනෙක් සැකකරු කඩුවෙල ප්‍රදේශයේ සිදු වූ වාහන කොල්ලකෑම් රැසකට සම්බන්ධ වයස අවුරුදු 30ක් වන වැල්ලම්පිටියේ පදිංචිකරුවෙක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ අතර නිමියඳුන් බව ප්‍රකාශ කරමින් නෙදර්ලන්තයේ සිට ගෙන්වා තිබූ මත් පෙති 5000කට අධික තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය මගින් සිය බහරයට ගෙන තිබෙනවා. රේගුව පැවසුවේ මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 288කට ආසන්න බවයි. යුද හමුදා බුද්ධි අංශයේ විශේෂ කාර්ය බලකායට ලබා දුන් තොරතුරකට අනුව බොරලැස් ගමුව වේරහැර 12 හේනවත්ත ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 25ක් සමග 43 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර කොවිඩ් වසංගතයත් සමග බන්ධනාගාර රැඳවියන් බැලීමට පනවා තිබූ සීමා ලිහිල් කර තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරල්තුමාගේ මාර්ගෝපදේශ යටතේ අප විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රැඳවියන් සඳහා අමුත්තන් පෙන්වීම මේ මාස 15 වෙනි දින සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. සිරසක කරුවන් සඳහා නීතිඥ සහාය ලබා ගැනීම නීතිඥ බන්ධනාගාරයට පැමිණෙනවා. එම නීතිඥයට අවස්ථාව ලබා දීලා තිබෙන්නේ නැහැ බන්ධනාගාර රැඳවියන් මුණ ගැසීමට. හැබැයි දැන් අපි 15 වෙනිදා ඉඳලා නීතිඥයන්ට පැය භාගයක කාලයක් තමන්ගේ සේවා දායකයා වෙනුවෙන් හමුවීමට අවස්ථාව ලබා දෙනවා. පැය භාගයකට අමතර කාර්යයක් නීතිඥයාට ඕනේ නම් බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඒ සඳහා පූර්ව අවසරයක් ලබා ගත යුතුයි. බොල්ගොඩ පාලමෙන් පැන දිවි නසා ගැනීමට ගිය තරුණියක් බේරා ගැනීමට ගිය ඇගේ ඥාති සොහොයුරෙක් දියගිලි ජීවිතක්ෂයට පත් වූ අවාසනාවන්ත පුවතක් අද වාර්තා වුණා. මෙලෙස මියගොස් තිබුණේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි තරින්දු මදුශංක නම් එක් දරුපියෙක්. තරින්දු මදුශංක සිය ඥාති සොහොයුරියකට ආහාර රැගෙන බණ්ඩාරගම නගරයට අද දහවල් පැමිණි අවස්ථාවේදී ඔහුගේ තවත් ඥාති සොහොයුරියකගෙන් ඇමතුමක් ලැබී ඇත්තේ බොල්ගොඩ ගඟට පැන තමන් සිය දිවි නසා ගන්නා බවටයි. ඒ අනුව වහම අදාළ ස්ථානයට පැමිණි තරින්දු එවන විටත් ගඟට පැන සිටි තම ඥාති සොහොයුරිය බේරා ගැනීම සඳහා ගඟට පැන තිබෙනවා. පසුව ප්‍රදේශවාසීන්ගේ දසහයෙන් ඥාති සොහොයුරියගේ දිවි බේරා ගැනීමට හැකි වී ඇතත් තරින්දුට තම ජීවිතය බේරා ගැනීමට හැකි වන්නේ නැහැ. සිදිය දුටුවන් පැවසුවේ ඔහු තරුණිය අසලට පිහිනා ගොස් ඇය අල්ලාගත් පසු දියගිලි ගිය බවයි. එයා බීනවා. එයා ළමයා ගාවටත් බීනවා. බීනලා ගිහින් ළමයාවත් ගත්තා. ළමයා අල්ලගෙන එයා කෑ ගහුවා එයාට බීනන්න බෑ කියලා. ගිය පාර ටිකක් යටින් සැරයි. බේරගත් තරුණිය පසුව ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට තුලත් කෙරුණා. ඒ වන විටත් දියගිලි අතුරුදන් වූ 29 හැවිරිදි තරින්දු මදුශංකගේ සිරුර සොයා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකිව තිබුණේ නැහැ. නාවික හමුදා කිමිදු මංශය හොසොයා මෙහෙයුම ආරම්භ කළ අතර අද පසුරුවේ එම සිරුර සොයා ගනු ලැබුවා. දින 102කට පසු නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවරින් කොවිඩ් ආසාදිතින් සිව් දෙනෙකු හමුවීමත් සමග හෙට සිට එම ප්‍රදේශයේ වසා දැමීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් පවසනවා. මේ අතර රුසියාවේ නිෂ්පාදිත COVID-19 එන්නතක් සඳහා එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වූ බව ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් අද නිවේදනය කිරීමත් සමග රුසියාව COVID-19 එන්නතක් සඳහා අනුමැතිය දුන් පළමු රට බවට පත් වුණා. එම එන්නත අත්හදා බැලීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ දියණියකටද ලබා දී තිබෙනවා. COVID-19 වෛරසයට එරෙහිව ලෝපුරා එන්නත් 100ක් පමණ අත්හදා බැලීම් සිදු වුවද ඒ කිසිවකට ඖෂධයක් ලෙස භාවිත කිරීම සඳහා රාජ්‍ය අනුමැතියක් මෙතෙක් හිමිව නැහැ. බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනිකා සමාගම එක්ව නිෂ්පාදනය කළ චැඩොක්ස් 1 NCOV-19 එන්නතද තවමත් පවතින්නේ සායනික අත්හදා බැලීම් මට්ටමේ. කෙසේ වෙතත් මාස දෙකක පමණ සායනික අත්හදා බැලීම් වලින් අනතුරුව කොවිඩ් මැඩලීම සඳහා රුසියාව නිෂ්පාදනය කළ එන්නතක් සඳහා අද එරට සෞඛ්‍ය අමාත්‍යාංශ අනුමැතිය හිමි වුණා. ඒ බව තහවුරු කරමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිවේදනය කළේ තම දියණියකටද එම නව COVID-19 එන්නත ලබා දුන් බවයි.
Насколько мне известно, сегодня මේ නැත අවශ්‍ය සීලු පරීක්ෂණ වලින් සමත් වෙලා තියෙනවා. වැදගත්ම දේ තමයි එන්නත භාවිත කිරීමේ පූර්ණ ආරක්ෂාව සහ එහි කාර්යක්ෂමතාවය සහතික කිරීම. මගේ වැඩිහිටි දිනයන් දෙදෙනාගෙන් එක් අයෙකුට මෙම එන්නත ලබා දීලා තියෙනවා. මොකද ඇය අත්දැ බැලීම් වලට සහභාගී වුණා. Прошла все необходимые මේ අතර රුසියාව අනුමැතිය දුන් නව එන්නත සම්බන්ධව රුසියානු බලධාරීන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් සාකච්ඡා සිදු කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක තරික් ජාසර්වික් ජිනීවාහි දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් සඳහන් කළා. අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩිකරු වූ අසිත හේමතිලක නොහොත් සොල්ටානම් අපරාධ රැසක සැකකරුවෙකු අද පස්වරුවේ මුල්ලේරියාව වැලිවිට ප්‍රදේශයේදී පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා අද පස්වරුවේ තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ සිය පියාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් මිල්ලා මරණ තර්ජනය කිරීමේ චෝදනාව මතයි. බේගම සීමලාපේ මන්සන්දියේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ ඉදිරිපිට පළතුරු වෙළඳාමේ නිරත වූ පුද්ගලයෙකු ඊයේ අභිරහස් ලෙස ඝාතනය කර ඒ පිටුපස වළඳමා තිබියදී බේගම පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. මෙලෙස මියුගු සැත්තේ 32 වැනි පුද්ගලයෙක්. මේක හොඳට ඉස්සර ගන්න ඕනේ සමල්ලා. මේ තැනත්ත දුප්පත් හෝ වේවා පොසත් හෝ වේවා මිනිසෙක් තවත් මිනිසෙක් මරණ එක අපරාධයක්. මේ අපරාධයේ වසන් කිරීම තවත් අපරාධයක්. සමනලගේ රාජ්‍යතාවයේ රකින්නවා මේ අපරාධය කරපු අය හොයාගන්න උදව් කරන්න. දොම්පේ සමන වැද්ද මල්වාන ප්‍රදේශයේ සිදුවර යනතුරකින් මවක් සහ දිනේක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මහනුවර යාපනයේ ප්‍රධාන මාර්ගයේ අකුරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ මාර්ගයේ දෙපස ගව මාංශ අලෙවිය සඳහා මින් ඉදිරියට කිසිදු අවසරයක් ලබා නොදෙන බවට අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉස්තිහාර් ඉමාමුදීන් මහතා අද පැවසුවේ ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමේදී. හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ලමාහේවා මහතා දේශපාලන පල්ලිගැලීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ලකට අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකොරළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු සහකාර බන්ධනාගාර කොමසාරිස් ධම්මිකා වික්‍රමසිංහට අගෝස්තු 24 වන දින එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කළා. සූදානම අදට සමුගන්නට පත්තනුගත් අත දැනගැනීමේ අයිතිය තවදුරටත් පහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති සෙමි සේවාව සක්‍රිය කර ගන්න. අපි අලි හමුවන්නේ හෙට මධ්‍යාහන 11:55. සුබ රාත්‍රිය.